හොඳයි අදත් මගේ යාළුව හැමෝම පිළිගන්නවා ෆයින්ටෙක් YouTube channel එකට ආයුබෝවන් කියලා. ඔන්න ඉතින් අදත් මම ඔයාලට අලුත්ම අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් අද ගිනාවේ ඔයාලගේ Hutch connection කොහොමද online recharge කරගන්නේ කියලා ඔයාලගේ website එකෙන්. ඉතින් ඔයාලට පේනවා ඉතින් මගේ screen එකේ තියෙනවා ඔයාලගේ website එක මම home screen එකට අරන් තියෙනවා. ඉතින් දැන් රටේ තියෙන තත්ත්වෙත් එක්ක ගොඩ දෙනට ආහාර පාන වලටත් වඩා ලොකුම ගැටලුව තියෙන්නේ තමන්ගේ phone එකට කොහොමද credit දාගන්නේ කියලා. ඉතින් ඒකට විසඳුමක් වශයෙන් තමයි අරගෙන ආවේ. ඉතින් මම වෙබ්සයිට් එක ඕපන් කරන්නම්. පිටකරින් ඔයාලට කියන්න ඕනේ ඔයාලා තාමත් මාව subscribe කරලා නැත්නම් පහල තියෙන රතු පාට subscribe button එක click කරන්න, ඊට හැපැත් තියෙන bell icon එක click කරන්න. එතකොට අපි අලුතෙන් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට notification එකක් විදිහට ඔයාලා ළඟටම ගෙන්න ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මම මේ Hutch ලගේ වෙබ්සයිට් එකේ link එක පහල description එකේ දාන්නම්. ඔයාලා එතනින් යන්න හරිම ලේසියි. මම දැන් මගේ තියෙන ලේසියට මෙතනින් ඕපන් කරගන්නම්. ඉතින් මේ විදිහට ඕපන් වෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් එයාලගේ වෙබ්සයිට් එක. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඉන්ටර්ෆේස් එක පෙන්වන්නේ. ඔයාලට පේනවා ඇති. මේකෙත් මම කලින් වීඩියෝ එකක් ගෙනවා කොහොමද ඩයලොග් කනෙක්ෂන් රීචාර්ජ් කරන්න කියලා. ඉතින් අන්න ඒ වගේ ඔයාලගේ ඇමරිකන් එක්ස්ප්‍රෙස් කාඩ්, වීසා කාඩ්, මාස්ටර් කාඩ් ඕනම කාඩ් එකක් භාවිත කරලා ඔයාලට හැකියාව තියෙනවා ඔයාගේ කනෙක්ෂන් එක රීචාර්ජ් කරගන්න. ඉතින් ඔයාලට පේනවා ඉතින් මේකේ මෙයාලා දීලා තියෙන්නේ මොනවටද කියලා. මාස්ටර් කාඩ් තියෙනවා, වීසා කාඩ් තියෙනවා, එම්එක්ස් නැත්නම් ඇමරිකන් එක්ස්ප්‍රෙස් තියෙනවා, විශ්ව තියෙනවා, ජේනි වලින් පුළුවන්. ඒ වගේ ගොඩක් මෙතෝඩ් තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාලට මේක ලේසියෙන්ම Google එකේ ගිහිල්ලත් ගන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. ඔයාලා සර්ච් කරන්න තියෙන්නේ Hutch online reload කියලා. මේ විදිහට ඊට පස්සේ ඔයාලට පහළට පහළ ගියහම බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට පේනවා ඇති online.hutch.lk කියලා වෙබ්සයිට් එකක්. ඉතින් ඒක උඩ ක්ලික් කරන්න. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් අපි කලින් ගියපු ඉන්ටර්ෆේස් එක පෙන්නනවා. මම අර වෙබ්සයිට් එක ඕපන් කරපු එක මෙන්න මේ විදිහට. හරි හරි, අපි බලමු දැන් රීචාර්ජ් කරන්නේ කොහොමද කියලා. ඔයාලට මෙතන ඇප්ලිකේෂන් එකක් පෙන්වනවා. ඒක ෆිල් කරන්න තියෙන්නේ. ඔයාට රීචාර්ජ් කරන්න ඕනේ Hutch කනෙක්ෂන් එක නැත්නම් Hutch නම්බර් එක මෙතනින් ගහන්න. මමගේ Hutch නම්බර් එක ගහ ගන්නවා. හරි, මේ විදිහට ගහ ගන්න තියෙන්නේ ඔයාගේ Hutch කනෙක්ෂන් එක. ඊට පස්සේ ආයි රීන්ට කරන්න තියෙන්නේ මෙතනට. ඒ නම්බර් එකම මෙතන දාන්න තියෙන්නේ. මුලින් ගහපු රීචාර්ජ් කරන නම්බර් එක මෙතන ආයි රීඑන්ටර් කරන්න තියෙන්නේ. අනිවාර්යයෙන්ම බින්දුව දාන්න, නැත්නම් එයාලා වැලිඩ් කරන්නේ නැහැ නම්බර් එක. ඒගොල්ලෝ ඉල්ලනවා නම්බර්ස් 10ක් තියෙන්න ඕනේ කියලා. හරි, මේ විදිහට සම්පූර්ණ නම්බරෙම ගහන්න බින්දුවත් එක්ක. මේ විදිහට ඔයාලට පේනවා ඇති. ඊට පස්සේ ඔයා දාන්න ඕනේ ගාන. ඔයාලට රුපියල් 100ක්ද, 99ක්ද, 299ක්ද, කීයක්ද ඔයාලට රීචාර්ජ් කරගන්න ඕනේ ඒ ගාන මෙතන දාන්න. මම රුපියල් 100ක් කියලා දානවා මෙතන amount එක. ඊට පස්සේ ඔයාගේ ඊමේල් ඇඩ්‍රස් එකක් ඉල්ලනවා. මම දෙනවා මගේ ඊමේල් ඇඩ්‍රස් එක. මොකද payment information ඔයාගේ ඊමේල් ඇඩ්‍රස් එකට එවන්න ඕනේ හින්දා ඉල්ලන්නේ. ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම දෙන්න. ඒක කාටවත් අවශ්‍ය වෙන දෙයක්. ඉතින් ඔයාගෙන් අහනවා ඊට පස්සේ ඔයා මොකෙන්ද payment කරන්න කියලා. method එක අහනවා. master card ද, visa ද, mx ද මොකක්ද කියලා අහනවා. මම මාගාව තියෙන visa debit card එකක්. මම ඒකට උඩ ටික් එකක් දා ගන්නවා මේ විදිහට. ඊට පස්සේ මෙතන continue කියන එක දෙනවා.
හරි ඊට පස්සේ තමන්ගේ කාඩ් එකේ තියෙන ইনফরমේෂන් මෙතන ෆිල් කරන්න ඉල්ලනවා. හරි. ඔයාගේ කාඩ් නම්බර් එක මෙතනට දාන්න. ඔයාලා පේනවා ඇති කාඩ් නම්බර් කියලා එකක් මෙතන තියෙනවා. එතන කාඩ් නම්බර් දාන්න. මෙතන එක්ස්පයර් ඩේට් එක දාන්න. ඊට පස්සේ මෙන්න මෙතන දාන්න CVC එක නැත්තම් CVV එක. ඊට පස්සේ මෙතන කාඩ් නේම් එක දාන්න. හරි. දැන් මේ දේවල් සමහර විට කට්ටිය නොදන්නෝ ඇති. මම කලින් ඩයලොග් නම්බර්ස් රීචාර්ජ් කරලා තිබෙනවා මේ කාඩ් ইনফরমේෂන් මොනවද කියලා. ඉතින් මම ආයෙත් ඔයාලට පෙන්වන්න. හරි. කාඩ් CVC එක නැත්තම් CVV එක කියන්නේ මොකක්ද කියලා ඔයාලට පෙන්වන්නම් මම. ඉතින් කාඩ් එකේ අනිත් පැත්ත අරවපුවාම වාගේ සිග්නේචර් එක ගන්න තැනක් තියෙනවා. මම කලිනුත් වීඩියෝ එකෙත් මේක කිව්වා සිග්නේචර් එක ගන්න තැනක් තියෙනවා කාඩ් එකේ ඉස්සරහ පැත්ත නෙමෙයි පිටිපස්ස පැත්ත හරවපුවාම සුදු පාට තීරුවක් තියෙනවා තමන්ගේ සිග්නේචර් එක ගන්න. ඉතින් මෙන්න මෙතන ඔයාලට පේනවා ඇති. අතින් එන්න එතනට එහා පැත්තේ පොඩියට තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් පොඩි අංක පෙළක්. ඒ කියන්නේ අංක 3කින් සමන්විත අංක පෙළක්. 510 හරි 805 හරි මොනවාම හරි අංක 3ක්. ඉතින් අන්න ඒ අංක 3 තමයි හඳුන්වන්නේ CVV නැත්තම් CVC කියලා. ඔයාලට අතර දැක ගන්න තිබුණා තැනක් ෆිල් කරන්න තැනක් CVC කියලා. ඉතින් අන්න ඒක තමයි මෙන්න මේක. අන්න ඒ අංකේ තමයි දාන්න ඕනේ. ඊට පස්සේ කාඩ් නම්බර් කාඩ් නම්බර් විදිහට ගත්තොත් කාඩ් එකේ ඉස්සරහා පැත්ත සමාන කාඩ් එකේ ඉස්සරහා පැත්තේ තියෙනවා අංක පෙළක් ලොකුවට තමන්ගේ ඕනම කාඩ් එකක. ඉතින් අන්නේ ඒ කාඩ් ඒක තමයි කාඩ් නම්බරේ විදිහට අපි හඳුන්වන්නේ. ඔයාලට මම පෙන්වන්නම් ඒක ආයෙත්. ඉතින් මම මේ විස්තරම කලින් ඩයලොග් කනෙක්ෂන් රීචාර්ජ් කරද්දිත් පෙන්වුවා. හරි. මෙන්න තියෙනවා මම කාඩ් එකක් ගන්න මේ විදිහට. හරි මේ තියෙන්නේ ඔයාගේ බැංක කාඩ් එක. දැන් මේ තමයි ඉස්සරහා පැත්ත අර මම ඉස්සලා පෙන්වුවේ මේ කාඩ් එකේ පිටිපස්ස පැත්ත කියලා හිතන්න. ඊට පස්සේ මේ ඉස්සරහා පැත්තේ මෙන්න මෙතන තියෙන අංක පෙළක් ලොකුවට මේක තමයි ඔයාගේ කාඩ් නම්බර් එක. ඊට පස්සේ එක්ස්පයර් ඩේට් ෆිල් කරන්න තිබ්බා අපි අර අපේ ගත්ත ඇප්ලිකේෂන් එකේ. මේ තමයි එක්ස්පයර් ඩේට් එක 12යි 20. 12 මාසේ 2020. ඉතින් අන්න ඒක තමයි ඔයාගේ එක්ස්පයර් ඩේට් එක. මේ තමයි කාඩ් නම්බර් එක. හරි ඉස්සලා මම පෙන්වුවේ CVC එක නැත්තම් CVV එක. හරි ওই විතර තමයි ඉතින් ෆිල් කරන්න තියෙන්නේ. මම මගේ කාඩ් ইনফরমේෂන් මෙතන ෆිල් කරන්න. ඉතින් ඔයාලා කාඩ් එකේ ইনফরমේෂන් ෆිල් කරගත්තට පස්සේ මම තාම ෆිල් කරේ නැහැ. මෙන්න මෙතන සබ්මිට් කියලා තැනක් තියෙනවා. සබ්මිට් කියලා තැනක් තියෙනවා. ඔයාලා බලා ගන්න පුළුවන් මේ මෙතන ඔක්කොම ටික ෆිල් කරගත්තට පස්සේ ඔයා මෙන්න මෙතන සබ්මිට් කියන තැන ටච් කරන්න. හරි ඊට පස්සේ ඔයා සබ්මිට් කරපු ගමන් ඔයාගේ කාඩ් එකට අනුව ඔයාගේ කාඩ් එක මොකක්ද සම්පත් බැංක එකේද කමර්ෂල් බැංක එකේද BOCද මොකක්ද ඒකට අනුව ඔයාගේ කනෙක්ෂන් එකට එවනවා OTP එකක්. ඉතින් අන්නේ OTP එක අරන් මෙන්න මෙතන ඔයාට පේන වැඩි තැනක් අන්න එතන ෆිල් කරන්න තියෙන්නේ. ඉතින් මට දැන් ඒ මැසේජ් එක ආවා. මම යන්නම් එක පෙන්නන්න. මෙන්න මේ විදිහට ඔයාට මැසේජ් එකක් එනවා. මේ තියෙන්නේ කමර්ෂල් OTP කියලා. ඉතින් පාස්වර්ඩ් එකක් ඉන්නේ. ඉතින් මෙන්න මෙහෙම පාස්වර්ඩ් එකක් ඇයි. ඉතින් මේක සැරෙන් සැරේට වෙනස් එක එකක් තමයි එවන්නේ. ඉතින් මෙන්න මේ අංකෙ ගිහිල්ලා ඔයා දාන්න ඕනේ අර අතන. ඉතින් මම ෆිල් කරගන්නම් ඒක. මේ විදියට දාන්න තියෙන්නේ. හරි ඒ විදිහට ඔයාට ආපු OTP එක දාගත්තට පස්සේ ඔයාට ආවේ නැත්නම් මෙතන තියෙන ඔයාලා බලා ගන්න පුළුවන් OTP එක රීසෙන්ට් කරන්න කියලා ඒකට ටච් කරන්න. එතකොට ආයේ ඔයාට එකක් එවයි. ආවේ නැත්නම් ඉතින් අනිවාර්යෙන්ම එනවා. හරි ඊට පස්සේ ඒ විස්තර ටික දාගත්තට පස්සේ
ඔයාට ආයි මෙතනින් සබ්මිට් කරන්න විතරයි තියෙන්නේ. වෙන කිසි දෙයක් කරන්න නැහැ. ඔයාලට බලා ගන්න පුළුවන් OTP රීසෙන්ට් කියලා එහා පැත්තේ බලා ගන්න පුළුවන් තැනක් සබ්මිට් කියලා. ඉතින් අන්නේ කුඩ ටච් කරන්න. ඊට පස්සේ ඔයාට ඔයාගේ රීලෝඩ් එක එනවා. ඉතින් මම ඒකට ටච් කරන්නම්. මේ තියෙන එක හරි. දැන් ඔයාට වාගේ රීලෝඩ් එක එනවා. ඔයාගේ ඒ සියලුම දේවල් ටික ෆිල් කරගෙන ඉවරලා අතන සබ්මිට් ආපු ගමන් හරි ඔයාලට බලා ගන්න පුළුවන්. මට උඩින් මැසේජ් එකක් ආවා 112ක මුදලක් තියෙනවා. ඒ කියන්නේ මම දාපු රුපියල් 100ත් එක්ක. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඔයා ලෝන් අරන් තිනවා. ඉතින් ඒවත් කැපෙයි. ඔයාලට පේනවා ඇති. යන්න තව මැසේජ් එනවා උඩින්. මම මේ මැසේජ් ටිකත් ඔයාලට පෙන්නන්න. මම මේක මිනිමයිස් කරනවා. හරි ප්‍රූෆ් විදිහට මම ඔයාලට පෙන්නන්න. මෙන්න ඔයාලට පේනවා ඇති. බලා ගන්න පුළුවන් online recharge transaction කියලා රුපියල් 100ක මුදලක් ඇවිල්ලා තියෙනවා. හරි මෙන්න මේ විදිහට ලේසියෙන් ඔයාලට ගෙදර ඉඳන් ඔයාගේ හච් කනෙක්ෂන් එක රීචාර්ජ් කරන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ රටේ තියෙන තත්ත්වෙත් එක්ක ගොඩනැගිලට තියෙන අවශ්‍යතාවයක් තමයි තමන්ගේ කනෙක්ෂන් එකට ක්‍රෙඩිට් දාගන්න එක. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ගොඩනැගිලට ප්‍රයෝජනවත් වෙයි කියලා. ඉතින් මේ වීඩියෝ එක වගේම තවත් වීඩියෝ අරන් එන බලාපොරොත්තුෙන් ඒ වගේම ඔයාලා ගෙදරට වෙලාම ඉන්න ඔයාලගේ සුවය ප්‍රාර්ථනා කරන ගමන් මම අදර නවතිනවා. එහෙනම් ඔයාලට සුබ දවසක්.